මේ දිනවල රටේ පවතින වාතාවරණය නිසා මාළු වලට තියෙන ඉල්ලුම අඩු වෙලා ගොඩක් අය දැන් මාළු මිලට ගැනීම අඩු නිසාම ආදේශකයක් ලෙසට බිත්තර වලට ඇති ඉල්ලුම ශ්‍රීගයෙන් ඉහළ ගිහින් ඒත් සමගින්ම වැඩි වූ ඉල්ලුමට සරිලන සැපයුම අඩු වූ අවස්ථාවලදී සමහර මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයෝ කෘතිම ලෙසට ප්ලාස්ටික් බිත්තර නිපදවීමට පෙළඹිලා ඉන්නවා පසුගිය දිනවල එයට හසු වූ පාරිභෝගිකයන් ගැන අපේ රටිනුත් අසන්නට ලැබුණා නිසාම අපි සිතුව සැබෑ බිත්තර කෘතිම බිත්තර නැතිනම් ප්ලාස්ටික් බිත්තර වලින් වෙන් කරලා හඳුනගන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න අපේ channel එක තාම subscribe කළ නැතිනම් පහලින් තියෙන රතු පාට subscribe button එක click කළම තියාගන්න ඉතින් ඒ ආකාරයට කෘතිම බිත්තර නිෂ්පාදිත හදන්නේ විෂකාරක රසායනික අමුද්‍රව්‍ය කීපයක්ම එකතු කර එක්තරා තාක්ෂණික ක්‍රමවේදයකට. ඉතින් මේ ප්ලාස්ටික් බිත්තරවල බාහිර පෙනුම නම් ගොඩක් දුරට සැබෑ ඒවා හා සමානයි. සුදු රතු වගේම ඕනෑම පාටකින් ඒවා හදන්න පුළුවන්. ප්ලාස්ටික් බිත්තර නැතිනම් කෘතිම බිත්තරවල කටුවේ දිලිසීම සැබෑ බිත්තරවලට වඩා වැඩි. ලයිට් එලියෙන් ඒක හරියටම බලා ගන්න පුළුවන්. ශබ්දය ස්වභාවික බිත්තරවල සොලවන විට ශබ්දයක් නැහැ. හැබැයි ප්ලාස්ටික් බිත්තරවල ශබ්දයක් ඇසෙනවා. ප්ලාස්ටික් බිත්තරවල කටුවේ රළු ගතියක් තියෙනවා. ප්ලාස්ටික් බිත්තරවල ඇතුලේ කහ මදය සැබෑ බිත්තරවලට වඩා හරි ඉක්මනින් සුදු මදය හා මිශ්‍ර වෙනවා. අනිත් දේ තමයි ස්වභාවික බිත්තරයක් දින කීපයකින් නරක් වීම සිදු වුණත් ප්ලාස්ටික් බිත්තර නරක් නොවි ගොඩක් කල් තියාගන්න පුළුවන් වෙනවා. ප්ලාස්ටික් බිත්තරවල ගන්ධයත් සාමාන්‍ය ස්වභාවික බිත්තරවලට වඩා සැර අමුතු එකක්. කෘතිම බිත්තර නම් ගැඹුරු භාජනයකට දාලා බැලුවොත් උඩ පා වෙනවා. හොඳ තත්වී සැබෑ බිත්තර නම් යටට යනවා. අනිත් කාරණය තමයි කෘතිම බිත්තර ඒ කියන්නේ ප්ලාස්ටික් බිත්තරවල කහමදය අසාමාන්‍ය තද පාටක් දක්නට ලැබෙන අවස්ථාවක් තිබෙනවා.